कौरव साधु कौन में लावे तपि भावना मनस कार्य यदि वाचे कर्म अपि विविध भावना क्रमेत अंकिल दुन्न एक एक नाट गमन ती देवल दिगट पुरुदु करन्न पुलुवन् तिन मे वेलावे तपि ये हवस देशना करपु ए सुतवंत सूत्रे देशना करला तीनो पंच उपादान स्कंदयंगे आदीनो बलन्ने अपि मे वेलावे ए आदीनवंगे एकक भावना वशयेन पुरुदु करमु तीन पोडि वेलावक वितरक करन्नम् अनित अयट तमन् करन भावना विहित यमु करन इंडा पुलुवन् अलुतेन मी पुहुनु वेन केनकुट अपि करन क्रमवेदये पुहुनुवक् हटियट करन्न ඒ භාවනාව මේ වෙලාවේ පොඩි වෙලාවක් කරනවා ඊට පස්සේ කවුරුත් නිස්සද්දව අපි භාවනා මනස්කාරකයේදී වාසය කරමු ඒ දේශනේදී බුදුරජාණන් වහන්සේ මේ සාරිපුත් මහරහතන් වහන්සේ පෙන්වුවා මේ පංච උපාදානස්කන්ධ අනිත්‍ය වශයෙන් දුකක් රෝගයක් ගනුවත් වාදයක් ආදී වශයෙන් මේ පංච උපාදානස්කන්ධයේ තියෙන ආදීනව හොඳට සිහි කරන්න කියලා ආදීනව සිහි කරන්න අන්නේ පංච උපාදානස්කන්ධයන් පිළිබඳව තියෙන සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන මේ සංයෝජනයන් නැති කරන්න නැති වෙලා සෝතාපන්න වෙන්නත් හැකියාව තියෙනවා කියලා ඒ වගේම ඒවාම තව දුරටත් දියුණු කිරීම තුළ සකදාගාමි අනාගාමි අරහත් කියන ඒ මාර්ග අරහත් ඵලයේ දක්වාම අපේ මනස දියුණු කරන්න පුළුවන් භාවනා ක්‍රමයන්. ඉතින් ඒ නිසා අපි ඒ භාවනා ක්‍රමයක් මේ වෙලාවේ පුරුදු කරමු කැමති කෙනෙකුට. එතකොට ඒ වගේ ක්‍රමවේදයන් වරින් වර පුරුදු කරන්න පුළුවන්කම ලැබෙනවා. හොඳ ඒ නිසා දැන් අපි ඒ පංච උපාදානස්කන්ධයේ තියෙන ඒ ආදීනව ස්වභාවයේ නුවණින් විමසා බලමු. මේ කවුරුත් තමන් ඉන්නේ ඉරියව්ව හොඳට කෙලින් තියාගෙන ඉන්න ආසනවලට හේතු වෙන්නේ නැතුව මම මේ මොහොතේ ඉඳගෙන ඉන්නේ කියලා හොඳට කීප වතාවක් සිහි කරන්න. मम्मी इंदगत्ते भावना करन्न भावना किरीमें लबन प्रतिपले हुंदट सिहि करन्न भावना किरीमें मट सेताक शांतियंग यहापताक वेनवा जीविते तीन सीलु दुख हरदर पीडावन दूर वेला जीवितेट सेताक शांतियक यहापताक उदापत वेनवा එනිසාමම හොඳ සිහියෙන් හොඳ කල්පනාවෙන් මේ භාවනා මනසකාරයේ මේ දිවාසය කරනවා කියලා සිහිය පිහිටුවා ගන්න. මේ මොහොතේ මේ පංච උපාදානස්කන්ධයන්ගේ ආදීනව මම හොඳට නුවණින් විමසා බලනවා. අපි ජීවිතය කියන්නේ පංච උපාදානස්කන්ධය රූප වේදනා සංඥා සංකාර විඥාන පංච උපාදානස්කන්ධය කියන්නේ දුකක් ඒ දුක දුක හැටියට අවබෝධ කරගන්නයි අපි මේ පංච උපාදානස්කන්ධයේ තියෙන යථා තත්වය හොඳට විමසා බලන්නේ හොඳට හේ ස්වභාවය සිහි කරන්නේ ඒ තුලින් පංච උපාදානස්කන්ධයේ දුක කියන සිහිය නුවණ අපිට ඇති කරගන්න අවබෝධ කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා තමන්ගේ
ජීවිතේ කියන්නේ පංච උපාදානස්කන්ධයක් කියන එක හොඳට අවබෝධ කරගන්න. මේ ජීවිතේ තුල තියෙන රූපයක් සතර මහා ධාතුන් හටගත්. ඒ වගේම නිතරම වේදනා හටගන්නේ හඳුනා ගැනීමක් තියෙන. චේතනාපා තුල කර්ම සකස් වීමක්. ඒ වගේම දැන ගැනීමක් තියෙන. මේකට තමයි අපි ජීවිතය මම මගේ කියා හිතින් බැඳලා ඉන්නේ. ආනේ පංච පාදානස්කන්ධේ ඇත්ත ස්වභාවය සිහි කරන්න. මේ රූපය කියන්නේ මොන වගේ දෙයක්ද කියන එක බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ. මේ රූපය අපි බලන්න කියනවා රෝගයක් වගේ. මේ රූපය කියන්නේ රෝගයක්. අපි රෝගී කියන එකේ ස්වභාවය හොඳට දන්නවා. රෝගයක් තියෙන තාක්කල් අපිට විඳවන්න තියෙන්නේ. එහෙනම් රූපේ තියෙන තාක්කල් අපිට විඳවන්න තියෙන්නේ. රූපය රෝගයක්. හොඳට අර්ථයයි අවබෝධ කරගන්න ඕනි. රූපය කියනකොට මේ සතර මහා ධාතුන් හටගත්ත මේ කය. රෝගයක් කියනොත් මේක තියෙන තාක්කල් විඳවන්න තමයි තියෙන්නේ. වේදනාව රෝගයක්. වේදනාව කියනකොට සියලු විඳීම් රෝගයක් කියනකොට සියලු විඳීම් පවතින තාක්කල් අපිට විඳවන්න තියෙන්නේ. සංඥාව රෝගයක්. හඳුනා ගන්නා දේවල් තියෙන තාක්කල් විඳවන්න තියෙන්නේ. සංස්කාර රෝගයක්. සකස් වෙන තාක්කල් අන්න විඳවන්න තියෙන්නේ. මේ විඥානයත් රෝගයක්. දැන ගැනීම තියෙන තාක්කල් රෝගයක් තියෙනවා වගේ විඳවන්න තියෙන්නේ. පංච උපාදානස්කන්ධයේම රෝගයක් පවතින තාක්කල් විඳවන්න තියෙන්නේ. මේ මානසික කාර්යයත් එක්ක අපි අර්ථය හොඳට දකින්න ඕන. රූපය රෝගයක්. රූපේ තියෙන තාක්කල් අප්‍රමාණ ලෙස විඳවන්න සිද්ධ වෙනවා. වේදනාවත් රෝගයක්. වේදනා තින තාකල් විඳවන්න සිද්ධ වෙනවා. සංඥාව රෝගයක්. සංස්කාර රෝගයක්. විඳවන්න තියෙන සංස්කාර පවතින තාකල් විඥානයත් රෝගයක්. රූපය රෝගයක්. හොඳට අර්ථ ඇති කරගන්න. අර්ථ දිහා හොඳට තම නුවණින් බලන්න. රූපේ තියෙන තාක්කල් විඳවන්න තියෙන්නේ. වේදනාවත් රෝගයක්. සංඥාවත් රෝගයක්. සංස්කාරත් රෝගයක්. විඥානය රෝගයක්. පංච උපාදානස්කන්ධයේම රෝගයක්. පවතින තාක්කල් අප්‍රමාණ ලෙස දුක පීඩාව විඳින්න වෙනවා. රෝගයක් කෙනෙකුට තියෙන තාක්කල් විඳවන්නයි තියෙන්නේ. රෝගය කියන්නේ මහා රිතුන් වේදනා පීඩා පුදවන එකක්. මේ රූපය කියන්නේ රෝගයක්. වේදනාවත් රෝගයක්. සංඥාවත් රෝගයක්. සංස්කාරත් රෝගයක්. විඥානයත් රෝගයක්. පංච උපාදානස්කන්ධයේම රෝගයක්. හොඳට අර්ථය මේ සිහි කිරීමත් එක්ක ඇති කර ගන්න ඕනේ. රූපය රෝගයක්. වේදනාවත් රෝගයක්. සංඥාවත් රෝගයක්. සංස්කාර රෝගයක්. හොඳට
අර්ථය තමන්ගේ නුවණින් දකින්න ඕනි. රූපේ තියෙන තාකල් විඳවණ්ඩයි තියෙන්නේ කියන අර්ථයයි ඇති කරගන්න ඕනි. වේදනාව පවතින තාකල් විඳවණ්ඩයි තියෙන්නේ. සංඥාව පවතින තාකල් විඳවන්න තියෙන්නේ. සංස්කාර පවතින තාකල් විඳවන්න තියෙන්නේ. විඥානයේ පවතින තාකාලුත් විඳවන්න තියෙන්නේ. එනිසා මානසික කාර්යයත් සමග මුදේට අර්ථය තමන්ගේ මනස නුවණින් දකින්න ඕන. රූපේ රෝගයක් කෙනෙකුට අර්ථය හොඳට තමන්ගේ නුවණින් අවබෝධ කරගන්න ඒ සඳහා හොඳට නුවණ මෙහෙවන්න ඕන. රූපය රෝගය, වේදනාවත් රෝගය, සංඥාවත් රෝගය, සංස්කාර රෝගය, විඥානය රෝගය විඳවන්න තියෙනවා. පංච උපාදානස්කන්ධම රෝගය. රූපය රෝගය, වේදනාවත් රෝගයක්, සංඥාවත් රෝගයක්, සංස්කාරත් රෝගයක්, විඥානය රෝගයක්, පංච උපාදානස්කන්ධයම රෝගයක් විඳවන්න තියෙන්නේ. රූපය රෝගයක්, රූපේ පවතින තාකල් අප්‍රමාණ පීඩාවෙන් සිද්ධ වෙනවා. රෝගයක් පවතිනවා වගේ රෝගයක් තියෙන තාකල් සැපයක් නැහැ විඳවන්න තියෙන්නේ. වේදනාවත් රෝගයක්, වේදනාව විඳින තාකල් විඳවන්න තියෙන රෝගයක් තියෙනවා. සංඥාවත් රෝගයක්, සංස්කාරත් රෝගයක් විඳවන්න තියෙන, විඥානයත් රෝගයක් වගේ විඳවන්න තියෙන්නේ. පවතින තාකල් අප්‍රමාණ දුක. රූපය රෝගයක්, වේදනාවත් රෝගය, සංඥාවත් රෝගයක් විඳවන්න තියෙන, සංස්කාර රෝගයක්, විඥානය රෝගයක්, පංච උපාදානස්කන්ධයම රෝගය. පවතින තාකල් අප්‍රමාණ දුක් විඳින්නට සිද්ධ. හොඳට ආදීනව සිහි කරන්න, අර්ථය හොඳට අවබෝධ කරගන්න. රූපය රෝගයක්, රෝගයක් පවතිනවා වගේ විඳවන්න තියෙනවා. වේදනාවත් රෝගයක්, සංඥාවත් රෝගයක්, සංස්කාරත් රෝගයක්, පංච උපාදානස්කන්ධේම රෝගයක්. හොඳට තමන්ට වැටහෙන විදිහට අර්ථ හොඳට විමසා බලන්න. කවුරුත් නිස්සද්දව මේ විදිහට දිගට කරන්න හිත පිට යනෝ නම් ගොඩාක් වරින් වර භාවනාව ආනිසංස සිහි කරන්න, ඉන්න තැනද සිහි පිටවාගෙන ආයමත් වේදියට භාවනා මනසකාරයේ දෙන්න.
साधु साधु साधु।